ඉදගේ සුපපුරතු ආදරයෙන් පිළිගන්න ඔබේ ලා අබද ෝඩි ුපාසල සිිලෝනිස් කෝල් ත අදත් අපි නීති මේ කාරණයක් ගෙන තමා කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි යම් වීඩියෝ එකට. ඔයාන දන්නවා ඉස්සරට වඩා අද වනමිට ලංකාවේ දික්ක සාධිකෙන මාත්‍රෘකාව ගොඩක් දුරට කතාකරන්න මාත්‍රකාව බට පත්තලා තියෙනවා. ඒවගේම අධිකරණවලදී වැඩිම වශයෙන් විභාගබඳ නඩ්ඩු වර්ගියත් දික්ක සදනඩු කිලපිට පෙන්වා දෙෙන්න්නට පුළුවනි. ඉතින් මේකට විශේෂ හේතුවක් ලෙසම මනන් දකින්නේ පැරණි මිනිස්සුන් කොපමන හිතු තිබුණත් තමන්ගේ දරුවන් නිසාහෝ සමාචිකතය ලච්චා බයනිසා හෝ දික්ක සාධය කියනෙක එවනත් අ වෙන් මේම කියනෙ එක හංගගෙනවසා දරාගෙන හිටියා නමුත් වර්තමානය වන විට දෙදෙනෙක්ට එකට ජීවත් වෙන්නද බැඩින් කුමක් හෝ හේතුවක් තිබෙනවා නම් ඔහුන් මූලික පියවරක් විතර පැමණෙන්න්න දික්ක සාදේ වෙත ඉතින් එහි හොඳ නරක දෙක් තිේෙනව ඇත්තරමෙක ජීවත්යන්නේ බලනන් දික්ක සාධික රැන එකක වඩාත් හොඳ. එති අධපි කතා කරන්නේ දික්ක සාදී ගැනනන් නෙවෙේ මේ දික්කසාධයක් ලබා ගැනීමේදී කතාවිෙන දික්කසාද දීම නාවේ මොනැත්තන් තාව කාලික දික්ක සාධ දීමනාව පිළිබඳවයි. ශ්‍රීලංකාවේ සිවිල් නීතිය රධාන, කාරී පටිපාටි සඳහන් සිවිල් අඩුවිධාන සංග්‍රහයේ හයිස දාහතර වන වගන්තයේ තමා තාවකාලික දික්ක සාද දීමනා පිළිබඳව නීතිය එමනැත්තන් නීතිමේ කාරරි පටිපාටි සඳහන්නවෙලා තියෙන්නේ. ඒ අනුව හයිසේ දාහතර වගන්තය ප්‍රකාරව දික්කසාදය ගුණුකරේ හස්බන්නුනත් වයි් ුණත් මිතාවකාලික දික්කසාධි දීමනාවක් ලබා ගැනීමට පෙස්සමක් ඉදිරිපත් කිරීමේ හැකියාව බිරිඳර පවතිවා ඒ වගේ හයිසිය දාහත්‍ර දෙක වගන්තන් ඒ අවස්ථාව ස්වාම්පුෘෂයායටත් ලබාදීලා තියෙනවා. ඒ අනුම දෙපාර්ශිවෙන් කුමනොහෝ පාර්ශවයකට තාවකාලි දික්කසාධ දීමනාවක් ලබාගැනීමට දික්ක සාධ නඩු වත්තර තුරෙ ඉල්ලිමක් කිරීමේ හැකියා පවතිනවා. ඉතින් මෙ තාවකාලික දික්ක සාදි දේීමනාව කොචරද්දිකි නන්තන්ගේ තාවකාලික දික්කසාරි දීමනාවේ ප්‍රමාණය තීරණය කරන්නේ කොහොමද. ප්‍රමාණී තීරණය එකන එකම සාධකසා ප්‍රධානම සාධිකය තමයි ස්වාම්පුෘරෂයාගේ ආදායම එලින් සිවිල්ල විධාන් සං්‍රහයි හල්සය හතර වගන්තය කියන විදිහයට ස්වාම්පුෘෂයාට අන්තිම අවුරුදු තුන තුළ ස්වාම්පෘරෂයාගේ ආදායමේ සාමානීෙන් පහෙන් එකකට නොවඩු වගේයක් ඉල්ලීමේ හැකියාව තිබෙනවා මෙතාවකාරිික දික්ක සාරි දීමනාවක් වශයෙන්. ති ඉදහනසි අනුවටේදී තීරණය වඋන අනුලාවතියදිරව ගුණපාලකිර නඩුවේදීගරු අධිකරණි දක්වා තිබෙනවා මේ තාවකා දික්කසාධ දීමනාව නියම කිරීමේ එකම මනිනුම් දඩ තමා විත්තිකරුගේ ඒ නම් බොහෝදුලට ස්වාම්පුරෂයාගේ මූලි මේ හැකියාව කියලාැ ස්වාම්පෘර්ෂයාගේත විත්තිකරුගේ මූලි මේ හැකියාවතම එකම මිනුම් දඩ මේ දික්කසාධි දීමනාව කුප මනුද කියලා තීරණය කරනු ලබන. මේ තාවකාලික දික්ක සදි දීමනාව, ගෙවියයුත්තේ කවදාක සිරුතකි ලබි තීරණය කරන්නේ කොහමල. ත අතාවකාලික දික්ක සදි දීමනාව ගෙවියුත්තේ කවදයිඳලද. මේ සම්බධවැදත් නම් තීරණයක් තමා ඉදදාහසමසය අනු හතරජ තීරණය වුණු. රාමනාදන් ඉදිරව තම්වය මුත්තොකෙෙන නඩුව. මෙ නඩුවේදී අභ්‍යාජානාධිකරණය තීරණය කරලා තිබෙනවා. නඩුව පව අත්තරතුර කාලයේදී, තාව කාලික දික්ක සාධ දීමනාව පාර්ෂකර ඉල්ලන්නේ යම් දිනකද. ඒ ඉල්ලීම් කල දිනේ සිට ගෙවී යුතු බව.ැ නඩුවේ මුල්ම කාලේ වෙන්නත් පුළුවන් මැද කාලේදි වෙන්නත් පුළුවන්. ඒ ඉල්ලම් කරු ඉල්ලා සිටි දිනේ සිටම තාව කාලික දික්ක සාරි දීමමනාව ගෙවීමට අනි පාර්ශ්වයේ ැදිලා ඉන්නවා. ඉන්දි ඉස්සිර දික්ක සාධ දීමනාව කියන එක නඩුවේ මුළු කාලේතු්‍රරම එක සමාන වෙන වෙන අවස්ථාතියෙනවා. ො සිවල් නඩිධැන් සංග්‍රහහි හයිසය පහළෝ දෙක වගන්තේ ප්‍රකාරව ඉල්ඩම්කරුට හැකියාව තිබෙනවා මේ කලින් කලට තමන් ඉල්ලන් දෙක්කසාද දීමනාවේ ප්‍රමාණය වැඩි කරන්න මනතා තමන්ගේ වියදමට සරලන විදිහට සහ අ කොන්දේසියට එක ගවමොකද ස්වාම්පපුරෂයාගේ ආදායමෙන් පහෙන් එකකර නොඩුවන විදිහට ඒ ප්‍රමාණයක් මුල් ප්‍රමාණයට වඩා වැඩිපපුර ප්‍රමාණයක් කිල්ලීමේ හැකියාවක් පාර්ශ්වකරුට තිේබෙනවා අධිරණන්නේ විසිනි සලකා බලා සාධාරන ගානක් නියම කිරීමේ හැකියාවත් අධිරණයට පවතිනවා. ඉති නේ අනුව අවසානු වශයෙන් අපිට කියන්න තියෙන්නේ දික්කසාද නඩුවකදේ තාවකාලික දික්ක හරි දීමනාවක් කියලා දහස් කරන්නේ නඩුව අවසන් වනතුරු ගෙවන දීමනාවක් කියනක් කාරණය. ඒ අනුව තාවකාලික දික්කසා දීමනාව, නඩුවේ අවසා දික්කසාද තීන්දුව එමනැත්තන් ඩික්්‍රී ඇප්සලෝ් එක නැත්තම් ඒ දික්කසරි තීන්දුව නියම වන තුරුම ගෙවීමේ මගකීම පාර්්ෂකරුවන් පවතිනවා ඒ වගේම තමා එම තීන්දුව නීම කිරීම දිනය හදිසේවත් අධිකරණය විසින් කල් දැමුණුවොත්ම ඒ කල් කල්දපුපු දවස වෙන තුරුම ගෙවීම වගේීමත් පාර්්ෂි කරුණු තිබෙන බපට සහහා නට තීදුවලින් තීරණය කරලා තිබෙන නද ල්ල ස් ලෙක්තුලා හිටපොල හමෝටම ඩාක් ස්තූතියි අලුත් දෙයක් ඉගනගන්න නැති කෙලම් බලාලපොරොත්තුවේෙනවා. අයතෝස්ක මේ මගේ මඩනා වීඩකින් හමමු දෙකන්වල් හැමෝටම අයිබෝන්